ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් එන්නත්බෙදියාමේ විෂමතාව පිළිබඳ දෙගින් දෙගටම සිය විරෝධය පළ කරමින් සිටිනවා. ධනවාදී රටවල් පළමු දෙවන සහ තුන්වන මාත්‍රා සඳහාද එන්නත් එකතු කරමින් සිටින බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ. නමුත් අඩු ආදායම් ලාභී රටවලට එන්නත් ලැබීම ඉතාම අවම මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙනවා. අඩු ආදායම් ලාභී රටවල ජනගහනය 1.5%කටවත් එන්නත් ලැබී නැතැයි ඔහු පෙන්වා දෙනවා. ලෝකයේ සෑම රටක්ම තම ජනතාව ඩෙල්ටා වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන බව තමා පිළිගන්නා නමුත් ලෝක එන්නත් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් අත්කර ගැනීම හෙළා දකින බවයි ඔහු පවසන්නේ. ලබන මාසය වෙන විට ලෝකයේ සෑම රටක්ම ජනගහනයෙන් 10%කට එන්නත් ලබා දී අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් එම ඉලක්කය ජය ගැනීමට හැකියාවක් නැතයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කරනවා. මේ අතර ඇමරිකාව වයස් අවුරුදු 16 දරුවන්ටද එන්නත් ලබා දීම ආරම්භ කළා. ඇමරිකාව පුරා ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග එන්නත් කරණියද වේගවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. එක්සත් ජනපදය තුල කොවිඩ් වෛරසය නිසා රෝහල්ගත කරන සංඛ්‍යාව සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. මේ වන විට කොවිඩ් රෝගය නිසා මියගොස් ඇති සංඛ්‍යාව 42,70,000 ඉක්මවා තිබෙනවා. සමස්ත ලෝක ජනගහනයෙන් 20 කෝටියකට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.